ඔබව ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් මම අද ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ ප්ලම්බින් සම්බන්ධව වීඩියෝ එකක් මේ වගේ දෙයක් ඔබට වෙන්න පුළුවන් වෙලා තියෙන පුළුවන් දැන් මේකේ අඟල් 3 4ක් මේ ඩ්‍රේනේජ් ලයින් එක අඟල් 4 පයිප් එක කැඩලා තියෙන දැන් දෙපැත්තෙන් කොන්ක්‍රීට් දාපු ගමන් පයිප් එහා මෙහා කරන්නත් බෑ අපි මේක හදාගන්න බලමු ප්‍රථමයෙන් මේ විදියට කපා ගන්නලා අයින් කර ගන්න ඕනේ කැඩිච්ච කෑල්ල තියෙන ප්‍රමාණය. ඊට වඩා එහාට යන්න ඕනේ ඒ ගානට කපලා අයින් කරගත්ත ඊට පස්සේ ඒ සමාන කැපිච්ච කෑල්ලට සමාන කෑල්ලක් ඒ පයිප්පේ සයිස් එකෙන්ම ඒ කියන්නේ අඟල් 4 න අඟල් 4 සයිස් එකෙන්ම කෑල්ලක් මේ වගේ කපා ගන්නවා. ඒ කැපිච්ච කෑල්ලට සමානව. ඒකත් පොඩ්ඩක් සුද්ධ කර ගන්න ඕන මේක මේ අර එක සමාන්තරව වෙන්න කැපුන් අරකට හේත් වෙන්නම සෙට් කර ගන්න ඕන දැන් මේක දෙපැත්තම සුද්ධ කර ගන්න හොඳට අර මට්ටම් වෙන විදියට අපි කැපුනහම කියත් පටිය වාසිය එහෙම තියෙනවනේ ඒකේ අර හරියට කැපෙන්නේ නැහනේ අර දෙපැත්තත් හරියට සුද්ධ කරගෙන මේ වගේ සමාන ගානට තියෙන්න ඕනේ ඒක ඊට පස්සේ තව පයිප් එක ඇල්ලක් කරගෙන ඉවර වෙලා ඒ සයිස් එකම අඟල් 4 න අඟල් 4 එක පැත්තක් හොඳට හත් කර ගන්නවා හත් කර ගන්න ඕන සොකට් කර ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අඟල් 4ක් විතර වගේ වෙන්න වගේ අඟල් 4ක් වගේ වෙන්න දිග ඊට පස්සේ එතනින් කෑල්ල කපා ගන්නවා අපි සොකට් කරගත්තු කෑල්ල දැන් මේ වගේ කෑලි දෙකක් කපා ගන්න ඕන සොකට් කරගෙන කෑලි දෙකක් කපා ගන්නවා දැන් මේ සමාන කෑලි දෙකක් මේක හොඳට අර මට්ටම් වෙන විදියට මට්ටම් කර ගන්න ඕන මේ වැලිකොල කෑල්ලක් දැන් මම මේ අර මම ග්‍රයින්ඩින් පෑඩ් එකකට සෙට් කරපු කොලයක් තියෙන එකෙන් හොඳට අල්ලන්න පුළුවන් දෙපැත්තට මට්ටම් වෙන විදියට ඊට පස්සේ අපි දෙක කෑලි දෙකක් හදාගත්තා ඊට පස්සේ දැන් කරන්න ඕනේ එක සමාන කෑලි සමාන කෑලි දෙයක් අපි හදාගත්තේ අර කෑල්ල ගන්න ඕන ඇතුළේ අරගෙන කෑල්ල ඒකට මේක සොකට් වෙනවද කියලා බලන්න ඕන ඇතුළට බහිනවද කියලා අනිවාර්යෙන් බහින්න ඕනේ අපි ඒක සමාන පයිප් එකනේ අඟල් 4 න අඟල් 4 දැන් මේ අඟල් 4 පයිප් එක දැන් මේක දෙකම බහිනවහන්ද දැන් මේ එක කෑල්ලක් දාගන්න ඕන එක පැත්තකට සොකට් කරපු කෑල්ල අනිත් කෑල්ල දාගන්න ඕන අනිත් පැත්තට ඊට පස්සේ අර මැදට කපාගත්ත කෑල්ල අපි සමාන එක මැදට තියා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ දෙක දෙපැත්තෙන් එකතු කරන්න ඕන. ඒක මේ පැත්තට එකතු කරන්න ඕන. අනිත් එක අනික පැත්තට එකතු කරන්න ඕන. ඉතින් අපි ගම් ගාලම බලමු. ඇඩේ ගම් ටිකක් ගාලා හොඳට ගම් ටික ගා ගන්න ඕන. අර කෑල්ල ගලවල ගමු. හොඳට ගම් ටික යට පැත්තේම වටේ හොඳට සෙට් වෙන විදියට ගම් ගා ගන්න ඕන. මේ ක්‍රමය ඔබටත් අත්දා බලන්න පුළුවන්. මේ ක්‍රමය සාර්ථක දැන් මෙතන මේ කොන්ක්‍රීට් එකක් දාපු හන්ද කොන්ක්‍රීට් එක වලක් තියෙන එකේ මැදින් තමයි කැඩලා තිබුණේ. අඟල් 4ක විතර කෑල්ලක් කැඩලා තිබුණා. අපි ඒ කෑල්ල අයින් කරගත්ත. දැන් ඕක පයිප් එහා මෙහා කරන්නත් බෑ. සොකට් කරගන්නත් බෑ. හරි අමාරුයි දැන් මම මේ කරපු ක්‍රමය ඔබ බලන්න බලලි වල මේ විදිය දෙයක් වුණත් ඔබට කරගන්න පුළුවන් මේක හොඳට ගම් ටික ගා ගන්න ඕන පොඩි මැද තියෙන සොකට් වෙන කෑලි දෙකේ සොකට් දෙකේ ගා ගන්න ඕන ඊට පස්සේ මේ ගාන්න තියලා අර පැත්ත මේ පැත්තට ඇද ගන්න මේකත් අර පැත්තට තල්ලු කරනවා දැන් ඊට පස්සේ සොකට් ඉච්ච සොකට් දෙකම එක ළඟට කිට්ටු කර ගන්නවා. අර ගම් ගෑවිලා තියෙන ප්‍රමාණයටම ගන්න ඕන. දෙපැත්තේ ගම් ගෑවිච්ච. දැන් බලන්න පයිප් එක සාර්ථකව සෙට් වුණා. දැන් බලන්න ඔතනින් ලීක් වෙන්නේ නැහැ. කොමදාවක හොඳ ශක්තිමත් විදියට වැඩේ වුණා. දැන් බලන්න පයිප් එක. ওই වගේ අවස්ථාවක් ආවොත් එහෙම ওই වගේ තනක් කොහම කැඩුනොත් එහෙම ඔබටත් මේක මේ ක්‍රමයට කරලා සාර්ථක කරගන්න පුළුවන් මේ වැඩේ.
එහෙමනම් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක බලන්න තව කෙනෙක්ට ෂෙයා කරන්න. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන ගාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මෙන් ඉල්ලමින්. ඉදිරියේදී මෙවන් වූ ආදර්ශමත් වීඩියෝයකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නා ඔබ සැමට සුභම සුභ දවසක්. ආයුබෝවන් චතුර SLMT. Thank you.